එහෙම හේතුවක් අපිට අඳුනගන්න බෑ. අපිටත් තියෙන ප්‍රශ්නේ එකම තමයි. ඒ කියන්නේ මේ දැන් පහුගිය ආණ්ඩුව තියෙද්දි නම් මේ ප්‍රශ්නේ උනේ. මේ අපරාධේ උනේ. එතකොට ඒකට වග කියන්න ඕන අය හැටියටත් හඳුන්වලා තියෙනවා පසුගිය ආණ්ඩුවේදී හිටපු ජනාධිපතිවරයා ඒ වගේම ඒ හිටපු නිලධාරීන් ඒ කාලේ පොලිසියේ උසස් නිලධාරීන් හිටපු වගකීම් දරාපු අපිට තේරෙන්නේ නැති දේ තමයි ඇයි මේ රජය මේ 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 පරීක්ෂණ නැත්නම් පරීක්ෂණ යට ගහන්න ඕ මේ මේ මේකේ ඇත්ත යට ගහන්න උත්සාහ කරන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට අපි ඉල්ලා සිටින්නේ මේක කරන්න කියලා. ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා යම් ප්‍රමාණයක්. ඒක අපි නෑ කියන්නේ නෑ. නමුත් ඒක අපි අපි ඒකට සෑහීමකටපත් වෙන්නේ නෑ. මොකද හේතුව මේ ඔය වගකීම් පැහැර හැරපු දැන් අපි කියමුකෝ මේ ප්‍රහාරය වළක්වා ගන්න පුළුවන්කම තිබිච්ච ප්‍රහාරයක් නේ. අනිත් ඒවා වගේ නෙමෙයිනේ. කොටිම කියනවා නම් අප්‍රේල් මාසේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඉඳන් මේ පිළිබඳ බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා. ඊටමත් නිශ්චිත බුද්ධි තොරතුරු. එහෙම ලැබෙන උම කලාතුරකින් නේ. එතකොට මේ ප්‍රහාරය සිද්ධ වෙන දවසේ 8:45ට සිද්ධ වුණේ උදේ 6ටත් ඇවිල්ලා තියෙනවා තොරතුරු. නිශ්චිත තොරතුරු. ඒ කියන්නේ කවුද මේකට මේක කරන්න යන්නේ කොහෙටද පහර දෙන්නට යන්නේ මේ නිශ්චිත තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒතර එහෙම තියෙද්දිත් මේ ප්‍රහාරය වළක්වා ගත්තේ නැහැ කියන එක බෝම්බ තිබ්බා හා සමානයි. මන් දකින්නේ නැහැ කිසිම වෙනසක්. සහරාන් කරපු දේ හා සමානයි අර ඔක්කොම දේවල්. ඒ නිසා දැන් AI පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග ගැන කිසිම සඳහනක් නැහැ. එතකොට කියන්න පුළුවන් මේ පාස්කුකම මේ ප්‍රහාරය පිළිබඳ සියලුම විමර්ශන දැන් කෙරලා තියෙනවා නීතිමය කටයුතු කරලා තියෙනවා කියන එක අපි පිළිගන්නේ නැහැ. ඒක අපිට පිළිගන්න බෑ. Breaking.lk